අතිකරු ජනාධිපතිතුමා විසින් කරලද නීමයන් පරිදි විදේශකරතු අමාත්‍යංශය ඒ අවස්ථාව ඉඳලම දැනට දින පහකට පෙර ඉඳලා සියලු පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව 27 වෙනි දවෙනට ජනවාරි මාසයේ අමාත්‍යංශයේ ගත්ත පියවර අතිකරු ජනාධිපතිතුමාගේ ලේකම්තුමා වෙත ලිඛිතව දැනුම් දීලා තිනවා අමාත්‍යංශ ලේකම්තුමා විසින්. ඒ අනුව සියලු ප්‍රයත්නයන් දරනු ලැබුවා වුහාන් ප්‍රාන්තයේ මේ රෝගය මුලින්ම පැතුරුණු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික විශේෂ ශිෂ්‍යින් වැඩි පිරිසක් ඉන්නේ මේ අය එතන ඉවත් කර ගැනීමට. නමුත් මේ වනතෙක් චීන බලධාරීන් විසින් එම ප්‍රාන්තය සීල් කරලා තියෙන නිසා ලාංකික විතර නෙවෙයි කිසිදු කෙනෙකුට ප්‍රාන්තයෙන් පිටවීම සඳහා අවකාශ සලසන්නේ නැහැ. එහෙත් ඒ සඳහා పూర్ව සූදානමක් ඇති කරලා තිනවා. ඊළඟ ප්‍රශ්න මතුවන්නේ දැන්ට එහි සිටින 30ක් පමණ වන ශිෂ්‍යින් පිරිස සඳහා ඊළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි ඒ අය ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් පියවර අරගන්නවා. නමුත් ආහාර පාන ආදී සම්බන්ධයෙන් දැන්ට අපේ බීජින් කාර්යාලය මගින් ඒ වුහාන් නගරයේ බලධාරීන් සම්බන්ධ කරගෙන ඒ අපේ ශිෂ්‍යින් සඳහා ආහාර ලබා දීම සඳහා ඒ සඳහා අවශ්‍ය වන්නා වූ කටයුතු සම්බන්ධීකරණය කරමින් කටයුතු කරගෙන යනවා. ඊළඟ කාරණේ තමයි වුහාන් වලට පිට නගරවල මේ වන විට යම් යම් ශිෂ්‍ය කණ්ඩායම් ලංකාවට පැමිණෙමින් සිටිනවා. ඒ අනුව දැනට 557ක් පමණ වන චීනයේ පදිංචි වෙලා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් 204ක් පමණ මේ වන විට එහින් පිටත්වීම සඳහා අවශ්‍ය කටයුතු කළ තිනු කණ්ඩායම් ඊයේ වෙන විට පැමිණීමට ආරම්භ කළා තිනවා. තව 103ක් පැමිණීමට අද පැමිණීමට නියමිතව තිබෙනවා. පාසුකම් පිළිබඳව මේ වන විට වුහාන් ප්‍රාන්තයේ බලධාරීන් සමග අපේ බීජින් කාර්යාලය චීනයේ තිබෙන නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකින් ඕනෑම කෙනෙකුට බීජින් වල තිබෙන තානාපති කාර්යාලය හැමතීම සඳහා අවශ්‍ය පාසුකම් සලසලා තිනවා. ශ්‍රී ශුහාන් ප්‍රාන්තයේ චෙන්ඩු කින නගරේ ඒ අයට ඉවත්වීම සඳහා අපි අවසර ඉල්ලලා තිනවා. නමුත් සාමාන්‍යයෙන් වෙන්නේ විශේෂ ගුවන් යාන ගොඩබැස්වීමට විශේෂ ෆ්ලයිට් හැටියට අවසර ලැබෙන්නේ නැහැ. මෙතෙක් ලැබිලා නැහැ. නමුත් වාණිජ ගුවන් ගමන් වලින් ගුවන් යානාවලින් ඒ මේ බාධාවක් නැහැ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග දැන්ට එකඟතාවයකට ඇවිල්ලා තිනවා. ඒ විදිහට එන ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට 50%ක වට්ටමක් ඇතිව ගුවන් ටිකට් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසලා තිනවා. ඒ වගේම චීනයේ තිබෙන තානාපති කාර්යාලය සහ උපකාර්යාල දෙක තිනවා ෂැන්හයි වල සහ ගුවන්ෂි වල. ඒ දෙකට අමතරව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් මේ කටයුතු සඳහා සම්බන්ධීකරණය වෙනවා. මොකද සමහරලාට අර චීනයේ ඉඳලා ඊටම පහසුවෙන් තායිලන්තයට පැමිණීමට ගුවන් ගමන් වාර ගණනාවක් තිබෙන නිසා සමහරු තායිලන්තයට ඇවිල්ලා ඒ හරහා ලංකාවට එන්න කටයුතු කරලා තිනවා. ඒ නිසා තායිලන්ත තානාපති කාර්යාලයත් ඒ සඳහා සූදානම් වෙන තවලේ කටයුතු සම්බන්ධීකරණය කරන්න විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කරලා තිනවා.